ඔබ මේ දකින්නේ අපේ වීල්චා නැෂනල් ටීම් එක. එහෙම නැත්නම් නැෂනල් ක්‍රිකට් ටීම් එකයි. අපි ඉන්නේ දෙල්ගොඩ ග්‍රවුන්ඩ් එකේ. එහෙම කිව්වහම ඔයගලන්ට පොඩි සතුටක් දැනෙනවා ඇති. හැබැයි මේ සතුට ඇතුළත තියෙනවා මහා දුක්ඛ දෝමනස්යන් ගොඩක්. ඒකනයි අපි කතා කරන්න හද මේ 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 ග්‍රවුන්ඩ් එකට ආවේ දෙල්ගොඩ ග්‍රවුන්ඩ් එකට. මේ ඒ කියන්නේ ක්‍රිකට් විකට් විකට් කියනකොට විකට්. හරි. කොහොමද දැන් මේ ලබන මාසයේ 4 වෙනිදා 14 වෙනිදා නේපාලයේ තියෙනවා ඒෂියන් කප් පරා ඒෂියන් කප් ටුර්නමන්ට් එක. ඒකට යන්න සිලෙක්ට් වෙලා තියෙනවා. හැබැයි ගැටලු රසක් තියෙනවා. මොකද අද දවස් ඇවිල්ලා 20යි. තව දවස් තියෙන්නේ 14යි. එතකොට දවස් 14ක් ඇතුළත යන්න ඕන. හැබැයි තාම මවුන්ට් ක්‍රිකට් බෝඩ් එකෙන්වත් කොහෙන්වත් අනුග්‍රහයක් නැහැ. ලොකු තැන් වලට අනුග්‍රහය මේගොල්ලෝ ආයතන කීප එකට දන්ලා තියෙන නමුත් ඒ වෑන්නේ. නමුත් ක්‍රිකට් බෝඩ් එකිනුත් එහෙම කිසි මේ වෙනකම් පොසිටිව් විදිහට කතා කරලා නැහැ. ඉතින් අපි උත්සාහ කරලා බලමු කොහොම හරි අපේ කොල්ලෝ ටික යවන්න. ඒක තමයි අපිට තියෙන අදවත සතුට තියෙන. බලන්න මේ තියෙන ගැම්ම ජවයේ ඒ හයිය ප්‍රොෆෙෂනල් ටීම් එක. දැන් මේගොල්ලෝ නිරන්තරයෙන්ම කියන එකක් තමයි මම ඒක ඇවිල්ලා කතා බහ කරා. මේ තියෙන රටවලුත් එක්ක බැලුවාම අපි ඊටාම උසස් තැනක ඉන්නවා. ක්‍රීඩා කෞශල්‍ය ඇතින් ඊටාම ඉහළ තැනක ඉන්නවා. මේ කප් එක ගේන්න පුළුවන් තැනට. ඉතින් ඒකට කප් එක ගේන්න පුළුවන් වෙන්නත් අපි යන්න එපා. ඒකට නේපාලට යන්න ඕන. ඉතින් ලක්ෂ 30කට වැඩිය මුදලක් යනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ලක්ෂ 30කට වගේ මුදලක් යනවා ටිකට් ටිකට විතරක්. දැන් අවසන් මොහොත නිසා සමහර ඊට වැඩි වෙයි දන්නේ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ මොකද මට මේක කියපු ගමන්ම මගේ මහානාම මිත්‍රයා වයිස් චාමන් තමයි මේකේ මට කතා කරලා කිව්වා අනේ සුදා මෙහෙම එකක් තියෙනවා පුළුවන් දෙයක් කරමුද කියලා. ඉතින් අපි උත්සාහ කරන්නේ ක්‍රිකට් බෝඩ් එකකින් මොන දෙයක් තරම්වත් දෙයක් කිසිම දෙයක් ලැබිලා නැහැ මේ වෙනකම්. අපි උත්සාහ කරලා බලමු මේ මොහොතේ සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. මගේ මිත්‍ර ජයන්ත ධර්මදාස මහත්තුමා ඉන්නවා. ඔහුව ට්‍රයි කරලා බලමු. ෆෝන් ආන්සර් කරයිද දන්නේ නැහැ. ඔතුමාගේ දුරකථන ආන්සර් කරන්නේ වැඩකට දන්නේ. ඊට අමතරව මේකට මුලින්ම රෝහණ දිසානාගේ මැතිතුමා ටිකට් සඳහා අනුග්‍රහය ලබා දෙන්නම් කියලා තිබ්බලු වර්බලි. අපි එතුමාවත් උත්සාහ කරලා බලමු. ඉතින් මගේ මේ වැඩසටහන එකම අරමුණ වෙන්නේ අපේ මේ කොල්ලෝ ටික නේපාලෙට ගිහිල්ලා ආසියානු කුසලාලේ එක් කුසලානේ ක්‍රිකට් අපි මැච් එක දිනලා ලංකාවට කුසලානේ ගේන්න පුළුවන් ඒ අවස්ථාව උදා කර දීම තමයි එකම දේ. ප්‍රධාන දේ දවස් 14යි තියෙන්නේ. 14 තියෙන හෙට යන්නේ මැච් එක තියෙන දවසටනේ. දේවනම් පළවෙනිදා විතරේකට හෙට යන්න ඕන. ඒක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් ඒ චැලෙන්ජ් එක අපි කොහොම හරි ජය ගන්න ඕන මම විශ්වාස කරනවා. කොහෙන් නොලැබුණත් අපේ ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේකට මේ ක්ෂණිකෙන් ප්‍රතිචාර දක්වයි කියලා. අපි ඒ අවශ්‍ය කරන ඔබට එහෙම මේ මේ ටීම් එක යවන්න ඕන නම් ඔබට උදව් කරන්න පුළුවන්. ලොකු ගාණක් නෙමෙයි ලක්ෂ ලොකු ගාණක් ලක්ෂ 30ක් කියන ලොකු ගාණක්. අපි කීප දෙනෙක් එකතු වුණොත් අපිට මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. ආදරණීය ඔබ මම දන්නවා අපි නිරන්තරයෙන්ම හොඳ දේවල් මේ මේ භූමිය තුල හොඳ දේවල් සුදාත් නිරන්තරයෙන්ම කරන්නේ. ඉතින් තෙතමනේ සහිත ඔබ මේකට උදව් කරුවොත් ක්ෂණික ප්‍රතිචාර දැක්වුවොත් අපේ කොල්ලෝ ටික එහි ගිහිල්ලා කප් එක අරන් එනවා. ඒ අරන් ආවොත් කොච්චර සතුටක් තියෙනවද. මේ මොහොතේ වෙනකොට ක්‍රිකට් පිළිබඳ තියෙන්නේ අපිට කනස්සල්ලක්. අපි කියන්නේ මේන් ටීම් එක මෝදිගේ බර්ත්ඩේ එකට පාවල් මේ කප් එක එහෙට දුන්නද කියලා කියනවා. ඊට පස්සේ කියනවා නෑ අපිට අපි බින්දුවට පස් දිනේ ගියයි කියලා. මල හත්තිලවෙ ඔහොම යනවද කියලාත් ඔන්න කට්ටිය අහනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් නැෂනල් ටීම් එක මැච් කීයක් ගවද මේ මේකේ. එක දිගට 13ක් දිනලා අම්මට දෙන්නේ හරි එන්නේ අර මයියංගනේ ටීම් එකක් බැස්ස වගේ නේද අවුට් වුණා අවුට් වෙලා. ඉතින් අපිට එහෙම සැක සංකා තියෙනවා. ඉතින් කමන්නේ ඉතින් සැකේ විදිය වාටිද කියලා අපිත් කියනවා. ඒක නෙමෙයි ප්‍රධාන කර්තව්‍ය වෙන්නේ මේ වැඩේට උදව් කරන එක. අපිට මෙහෙම අපි කීප දිනකට ජයන් ධර්මදාස මහත්තුමාට ගත්තා උණු උදව් කරන්නම් කියලා තියනවලු. හැබැයි තාම නැහැ. රෝහණ කුමාර රාජ්‍ය ඇමතිවරයාට ගත්ත ආන්සර් කරන්නේ. රෝෂාන් අපේ ක්‍රීඩා ඇමතිවරයා ඔහු ආන්සර් කරන්න නැති හේතුව ඔහු ඉන්නේ මේ වෙලාවේ පිටරට යුරෝපේ. කොහොම වුණත් අපේ උත්සාහය තියෙන්නේ ඔබගේ අනුකම්පාව නෙමේ අපි ඉල්ලන්නේ. ඔබගේ ආදරය ඉල්ලන්නේ මේ අපේ නැෂනල් ටීම් එක. ඉතින් ඒ නිසා බලන මේ තියෙන මේ චවය දැක්කහම අපිට මේ මාර ගටක් එනවා. ඒ නිසා මේ ඔක්කොම සල්ලි තියන අය නෙමේ
දැන් ඉන්දියාවේ මේ ක්‍රිකට් ටීම් එක, නැෂනල් ටීම් එක, වීල්චා ටීම් එක එන්නේ රේන්ජ් රෝවර් වලලු. ඉතින් බලන්න අපේ ශ්‍රී ලාංකේය ලංකාවේ තත්ත්වේ. මේ ටීම් එක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තේරීම් කමිටුවෙන් විසින් තෝරාගත්ත නිල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් ඔබ ඒ ඔබගේ ආදරය ඒ හස්තය දිගු කරන්න අපේ නැෂනල් ටීම් එකට කියලායි මගේ ආදරණීය ඉල්ලීම වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඒකයි දවස් කීපයයි තියෙන්නේ. අපි නම්බරයකුත් දාන්නම් මේ වක්‍ය යුතු කෙනෙක්ගෙන් account number මොන හරි අපි දාන්නම්. අපේ නෙමෙයි ඈ. සුදාගේ කිසි දෙයක් දාන්නේ නැහැ. ඒකයි අපිට කියන්න තියෙන. අපි මේකේ සභාපතිවරයා සහ ලේකම්වරයාත් එක්ක කතා කරමු. ඒගොල්ලෝ සම්පූර්ණ විස්තර ටික කියයි. මාත් එක්ක මේ මොහොතේ ඉන්නේ අපේ වීල්චයා නැෂනල් ක්‍රිකට් ටීම් එකේ කෝච් මංජු ශ්‍රී. ඔයාලට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕන. මොකද වෙන රස්සාවක් වෙන ස්කූල් එකක් වෙන්න ගමන් ඒ රස්සාවත් දාලා ස්විච්චාවෙන් ඇවිල්ලා මේ වැඩේ කරන්නේ. කියන්නකෝ ටීම් එක ගැන. ඇත්තම හොඳයි අපේ ටීම් එක. එක් ලොකු කැපකිරීමක් කරනවා කණ්ඩායමක් හැටියට. විශේෂයෙන්ම අපි ලොකුම ටාගට් ආසියානු කුසලානේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ දරුවෝ අනිත් අපිත් එක්ක බලද්දී ලොකු වෙනසක් තියෙනවා අඩුපාඩුවක්. නමුත් ඒ අඩුපාඩු තිබුණත් ඔවුන් ක්‍රීඩා කරද්දී ඒ කිසිම අඩුපාඩුවක් පෙන්වන්නේ නැහැ. ජවය පේනවා. ජවය. ඔයක බලද්දී හරි ආසයි බලන්න ගොඩක් අය ප්‍රේක්ෂකයෝ පවා ඇවිල්ලා බලන් ඉන්නවා. මේ ක්‍රිකට් එක අලුත් ක්‍රිකට් එක කවුන්ටර්. ඉතින් සමහර කාලට මම කෝච් කෙනෙක් ඉදිරියට මමත් පුදුම වෙනවා මේ අය මේ විදිහට කටයුතු කරන්නේ. සෑහෙන ලොකු ජවයක් තියෙනවා. ඒ වගේම ඌමනාවකින් යුතුව කටයුතු කරනවා. හැබැයි මෙතන තියෙන ගැටලුවක් කියලා මට කියන්න හැමෝටම නෑ. දැන් මේ නැෂනල් ටීම් එක බ්ලෙදර් මේ ප්ලේ කරන්නේ ටර්ෆ් එකක් නැතුව. ටර්ෆ් එකක් නැතුව. ඇත්තටම ඒක ලොකු අඩුවක් අපිට. මං හැම මොහොතකම ඒ කියන්නේ දැන් අපි මාස 6කට වැඩිය වෙනවා ප්‍රැක්ටිස් පටන් අරගෙන. අද වෙනකන් අපිට ටර්ෆ් එකක් නැහැ. මේ වෙද්දිත් අපි මේ ප්‍රැක්ටිස් ගන්න මේ දෙල්ගොඩ ක්‍රීඩාංගණය. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහොමද ටර්ෆ් එක ප්ලේ කරන්නේ? ඉතින් ඇත්තටම අපිට නැතිකම නිසා තමයි අපි මේ වගේ තැනක හරි සෙල්ලම් කරන්නේ. ඉතින් ඇත්තටම අපිට ටර්ෆ් එකක් තිබුණා නම් අද අපිට මේ තත්ති උදා වෙන්නේ නැහැ. මොකද ඒෂියා කප් එකේ හැම මැච් එකක්ම ප්ලේ කරන්නේ ටර්ෆ් මැචස්. ඒත් ටර්ෆ් එකේ සෙල්ලම් කරද්දි ළමයිට අඩුම ගානේ මේ ටර්ෆ් එකේ මොකද මේ ට්‍රැක් එක එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් බැටින් ට්‍රැක් එකක්ද මේක, බෝලින් ට්‍රැක් එකක්ද මේක, ස්පින් කරේකටද මේ, කිසිම දෙයක් ගැන දැනුමක් නැතුව කොහොමද මේ දරුවෝ ගිල්ල සෙල්ලම් කරන්නේ? නමුත් මේ වගේ නිකන් සාමාන්‍ය පිට්ටනියක, මේ බොරළු පිට්ටනියක් හරි මේ වගේ පිට්ටනියක අපි ඉන්නේ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ ටර්ෆ් එකක් ලොකු ගානක්ද? අපි රික්වෙස්ට් කරා, ඉල්ලීම් කරා ගොඩක් තැන් වලින්. ඉල්ලීම් කරද්දි හැමෝම කියන්නේ ඇවිල්ලා මේ ටර්ෆ් එකට හානියක් සිද්ධ වෙනවා, මේ නිසා සෙල්ලම් කරන්න දෙන්න බෑ, ටර්ෆ් එක ඩැමේජ් වෙනවා. ඔව් මම කියන්නේ මවුන්ටම ටර්ෆ් එකක් අරන් දුන්න නම් ඩැමේජ් එකද මොකද්ද මේ ක්‍රීඩාවට? නේ අනුන් එකක් නැතුව අනිවාර්ය ලෝකේ. දැන් මම අහුවද ඉන්දියාවේ හැම ෆුල් ටීම් එක මේ වීචා ටීම් එක එන්නේ රේන්ජ් රෝවර්වලු අනිවාර්යෙන්ම. ඒකයි එන්නේ ත්‍රිවිල් එකේ. ත්‍රිවිල් එකේ නේ. සමහර දරුවෝ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මොහොතේ ඇත්තටම අපේ දරුවෝ ගොඩක් රාත්‍රී 2කට විතර කලින් ඉඳන්ම සූදානම් වෙන්නේ මේ ප්‍රැක්ටිස් වලට එන්න. ඒ කියන්නේ බවුනියාව, සමහරක් වෙලාවට ත්‍රිකුණාමලය වැනි දුෂ්කර පළාත්වල ඉඳන් විශේෂයෙන්ම මේ දරුවෝ ත්‍රිවිල් පදගෙන මේ ඇවිල්ලා බොහොම සෑහෙන දුක්බර ජීවිතයක්. ඒ වගේම සමහර දරුවෝ ඇවිල්ලා මේ ස්ටේෂන් වල නිදිය ගන්න. ඒකට බලධාරීන්ගේ නිසි ඇස් යොමු වෙලා නැහැ මේ ටීම් එක. මේ වෙනතුරු නැත. මොකද හේතුව එහෙම කියන්නේ මේ කණ්ඩායමක් හැටියට නැෂනල් ටීම් නේ. නැෂනල් ටීම් ශ්‍රී ලංකා ටීම් එක. ඇත්තටම දුකයි කියන්නේ. ඒ කියන්නේ අනිත් රටවල් එක්කලා කතා කරා. දැන් මම උදාහරණයකට නේපාල ගියා. දැන් සුමාන 3කට ඉස්සලා මේ ඒෂියා කප් ටුර්නමන්ට් එක වෙනුවෙන් කතා කරන්න. ඒ කතා කරන්න ගිය සම්මුඛ සාකච්ඡාවේදී ඒගොල්ලෝ ගේ රටවල් වල තියෙන ෆැසිලිටීස් බලද්දි මට පුහුණුකරු හැටියට මට හිතා ගන්නත් බෑ මගේ මේ දරුවෝ ටිකට දරුවන්ට මොනවද මේ ලැබිලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙලා තියෙන දේ මොකද්ද කියලා අදාහ ගන්න බෑ. මොකද මේ වගේ පිට්ටනියක මේ ළමයිගේ සමහරක් වෙලාවට මේ ග්ලව්ස් එහෙම බැලුවත් ග්ලව්ස් ඉරිලා. හරි එක්කෙනෙක් අවුට් වෙලා ඉදී අනිත් එක්කෙනා බලන් ඉන්නවා ඒ ග්ලව්ස් එක මාරු කරගන්න, චේන්ජ් කරන්න, සෙල්ලම් කරන්න. හැබැයි මෙහෙම තිබිලත් ඔයා දැන් ඒෂියන් කප් වල අනිත් රටවල් තියෙනවා, නේපාල, ඉන්දියාව, පකිස්තාන් මේවත් සහභාගී වෙන රටවල් කීපයක්. ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් ඔකයි බලලා තියනවාද විෂුවලි මොන හරි? ඔව් මම දැකලා තියෙනවා. ඒකට සාපේක්ෂව අපේ ටීම් එක කොතරද ඉන්නේ? ඇත්තටම අපේ දරුවන්ට ඒෂියා කප්පේ ගේන්න පුළුවන් කණ්ඩායමක්. එකම දේ තියෙන්නේ මේගොල්ලන් දැන් ඒෂියා කප්පේ ගේන්න පුළුවන් කණ්ඩායමක්. ඔව් මලහත් වෙලා වැඩේ තියෙන්නේ ඒෂියා කප්පේ ගේන්න නේපාලට යන්න ඕන. යන්න ඕන. ඒ යන්නත් අපිට එයා ටිකට්ස් නැහැ. ඒක තමයි මූලිකම ප්‍රශ්නේ. දැන් මේ වෙද්දි අපි සෑහෙන ලොකු ප්‍රශ්නයක විශේෂම පුහුණු කරුවෙක් හැටියට මට ලොකු පීඩනයක් එනවා. මොකද මේ දරුවෝ මගෙන් ප්‍රශ්න කරනවා, සර් අපිට රට යන්න පුළුවන් වේද? අපිට ඒෂියා කප් එක යන්න අපිට එයා ටිකට්ස් ලැබෙයිද සර්? මොකද වෙන්නේ සර්? අපිට එයා ටිකට් සාම හම්බෙලා නැද්ද? ඒ කියන්නේ කවුද කණ්ඩායමේ නායකයා? කණ්ඩායමේ නායකයා තුසිත මහින්ද. තුසිත කෝ? තුසිත විකට් කීප් කරනවා. ආ කීප් කරනවා. ඔව්. ඔහු දැන් මේ කණ්ඩායමේ එක හඬින්ම කියන අපි ගියොත් අනිවාර්යයෙන්ම ගේනවා කියන්නේ. අනිවාර්යයෙන්ම ගේනවා. ඒ ගේන්න අර වගේ දැන් මිනිසුන්ට කියන්න තියන්නේ නැහැ මොන්න පාවල දුන්නා නම් මනම් කියලා එවනේ. අනිවාර්යයෙන්ම. නෑ නෑ. ඒක නෑ මේ කණ්ඩායම තුල ඇත්තම තියෙන අපි මේ
ප්‍රැක්ටිස් පටන් ගන්න තිස්සලා ප්‍රයාස් කියලා හැම ආගමකටම බුදුනාස්ත්‍ර අල්ලා දෙවියන් ශිව දෙවියන් ජේසුස් වහන්සේ මේ හැම මේකට එතකොට දැන් ක්‍රිකට් බෝඩ් එක අර ICC මොන හරි සම්බන්ධයක් නැද්ද මම දන්නේ නැතිනේ ICWC එක ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වීල් චෙයා කවුන්සිල් එක ඒක කොයිද බේස් වෙලා ඒක තියෙන්නේ පාකිස්තාන් වල ඒ කියන්නේ මේ එංගලන්ත සම්බන්ධ ICC එකට සම්බන්ධ නැහැ එතන සම්බන්ධ වීමක් නැහැ ඒගොල්ලෝ තමයි තනිකර මේ මේන් බොඩි එක එතන මේ ටුර්නමන්ට් එක රන් කරන්නේ ඒගොල්ලෝ තමයි එයාලා පකිස්තාන් ඉන්දියා නේපාල් මේක ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන වැඩක් මේක නේ ඔව් ඒ තමයි මේ තෝරලා තියෙන්නේ සුදුසු අය කවුද තෝරන්නේ මේක විශේෂම පැරා එක පැරා එකකින් තමයි මේ ක්‍රීඩකෝ ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ මෙතනින් ක්‍රීඩා අමාත්‍යාංශයට එනවා ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඉතින් මේ සෑම දෙයකටම සම්බන්ධ වීමක් තිබුණත් අද වෙනතුරු මගේ ඇස් දෙක මම දැකලා නැහැ කවුරුත් මේ බලධාරීන්වත් අඩු මොනවා නැවිලා මේ ළමයිගේ මේ තියෙන ලංකාවේ මේ වීල්චා වල හිටපු කී දෙනෙක්ගෙන් තෝරාගත්ත ස්ප්‍රීට් එකද මෙතන අපි ඉන්නවා ක්‍රීඩක කුමාරි අපි 40ක් විතර ගෙනාවා ගෙනාලා ලංකාවෙම ඒ කියන්නේ දැන්ට මේ තියෙන මට්ටමත් එක්ක අපි දැනුවත් කිරීම එක්කලා තිබ්බේ ළමයි 40ක් විතර හිටියා 40කින් අපි තෝරාගත්ත 24ක ස්කොඩ් එක ඒ 24න් අපි ගෙනාවා ඒෂියා කප් එකට කියලා 15 ඒ 15 තමයි දැන් මේ ප්‍රැක්ටිස් කරන්නේ. ආ 15 දීනේ කියලා කවුරු හරි අපිට මම විශ්වාස කරනවා මේක පොසිටිව් විදිහට මම හැම වෙලාවෙම පොසිටිව් හිතන්නේ නෙගටිව් හිතන්නෙම නැහැ. කොහොම හරි මේකට අවස්ථාව උදා කරගන්න ලැබෙයි කියලා. හැබැයි මීට වැඩිය මාසයකට හමාරට උඩ දිගු වුණා නම් මට තොයිටරි ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙම කියලා මම මේ ලිස්සන යන හදනවා නෙමෙයි. උපරි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරලා දානවා මගේ වටේ ලෝකේ ඉන්නවා හොඳට ලංකාවට ආදරේ තියෙන මිනිසුන් කොට්ටාසය. ඔය ගාන අපි හිතනවා මම විශ්වාස කරනවා ලැබෙනවා කියලා. අනිවාර්යයෙන්ම අපි චෑමන් එක කතා කරලා එහෙම ලැබෙනවා නම් කාවද කන්ටැක්ට් කරන්න ඕනේ මේ මොන වගේ account එකේ ඒ විස්තරය එතුමගින් දැනගන්නන්නේ ඔව් ඒක තමයි හොඳම හරි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලාටත් මොකද අපි ගැන කවුරුත් බලන්නේ නැතුව දැන් විශේෂයෙන්ම මට පාස් එකක් තියෙනවා රයිට් මම හිතුවේ ඒකයි මේ දරුවොත් එක්ක කටයුතු කරද්දී අදරන මාසයක් කෝච් කරලා දෙන සතවහක්වත් මට ලැබිලා නැහැ. හරි. මේක හොඳයි නේ. හදවත හොඳයි. අනිවාර්යයෙන්ම මේ හදවතින්ම තමයි මේක දරුවන්ට දෙන්නේ. ඒ නිසා දැන් මේ දරුවත් මට මාර ආදරේ. අපේ වචනින් කියනවා පට්ට ආදරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වචනින් කියනවා සර් අපි අතාරින්නේ නැහැ සර් කවමදාකවත්. සර්ත් එක්ක අපි ඉන්න ඕනම වෙලාවක. ඉතින් ඒ ආදරය තුල තමයි මෙතන මේ අපේ ඔක්කොම එකමුතුකම තියෙන්නේ. ඉතින් ඒ එකමුතුකම කොහොම හරි ජයග්‍රහණයක් බවට පත් වෙන්න ඕන. ...48-hour protection. Skin-friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO DO Roll-On. Be close enough. Sri Lankan Wheelchair Cricket Association neke main ni baladari dege. Hema naththam board dege main. Me patting inno chairman to me. Metri inno ape vice chairman. Me inno lekam to ma. සෙක්‍රටරි එහෙම නැත්නම් මේ ඉන්න මැනේජර්. එතකොට අපි මුලින්ම සභාපති තුමියගෙන් මේ ගැන පොඩ්ඩක් කරුණු මොකද්ද මේ මොකද්ද මේ ටීම් එක? එතකොට මොකද්ද දැන් මේ කරන්න හදන්නේ? අපි ලංකාවේ පළවෙනි වතාවට වීල්චෙයා යූසර්ස්ලට ක්‍රිකට් ටීම් එකක් හැදුවා. මේක අපේ ජාතික කණ්ඩායම. අපේ ලංකාවේ මේක අලුත් දෙයක්. අපිට ලංකාවේ තිබුණ නැති වුණාට මීට කලින් රටවල් ගණනාවක තියෙන තිබුණා. පාකිස්තාන්, ඉන්දියා, නේපාල් වගේ රටවල් වල තිබුණා, බංග්ලාදේශ වල වගේ. ඒකමන අපිට ඒගොල්ලෝ අපි මේක සංවිධානය වෙලා මේ පුනරුත්ථාපන රෝහල සනීපෙලාගේ ලෙඩ් මේ කියන්නේ රෝගීන් එකතු වෙලා අපි කොමලඹ සනීපෙලා එන වීල්චෙයා යූසර්ස්ලා එකතු වෙලා ඒගොල්ලන් ආරාධනා කළා අපි මේක අරගෙන හදමු අපි ක්‍රිකට් වලට ආසයි ක්‍රිකට් ටීම් එකක් හදමු කියලා ඒක නිසා ඒකට තමයි අපි සංවිධානය වුනේ එහෙම සංවිධානය වෙලා අපි හොයනකොට අනිත් රටවල් වල මේක තියෙනවා තියලකොට අපි ඊට පස්සේ ICWC එකෙන් අපිට ඉන්විටේෂන් එකක් ආවා මේ ඒෂියා කප් එකකට ලංකාවෙන් නැෂනල් ටීම් එක එවන්න කියලා ඒක තමයි අපි පටන් ගත්තේ අපි දාම මාසිකට සැරයක් මේ ළමයි විවිධ පළාත්වල ඉන්නේ. ඒගොල්ලෝ කොළඹට ගෙනල්ලා පුහුණු කරවලා ඔක්කොම විවිධ බාහිර දුෂ්කර බාධක මැද්ද එන්නේ. ඒගොල්ලෝ කොළඹට ගෙනල්ලා මේ පුහුණු වීම කරලා අපි දැනට ලොකු තැනක ඉන්නවා ජාතික කණ්ඩායම ශ්‍රී ලංකා රෝදපුට ජාතික කණ්ඩායම තමයි අපේ ඇසෝෂියේෂන් එකේ ඉන්නේ. පැරා ඔලිම්පික් ආරහා රෙජිස්ටර් වෙලා ලංකාවේ. දැනට තියෙන බාධකයේ කියන්නේ මේ අපි දැන් හතර වෙද්දා නේපාලයේ තියෙන ආසියා ඒ කැප් චැම්පියන්ෂිප් එකට ඒෂියන් චැම්පියන්ෂිප් එකට ඒකට අපිට තියෙන ලොකුම බාධාව තමයි එයා ටිකට්ස් මොකද මේ අපිට තාම කිසි කෙනෙක් මේ එයා ටිකට්ස් හොයාගන්න තරම් කාලයක් උනේ නැහැ අපි තාම අවුරුද්දයි මේක ෆන්ක්ෂන් වෙලා ඉතින් ඒක නිසා අපි ළමයි ප්‍රැක්ටිස් කරලා කණ්ඩායම හදන්න ඒකට තමයි මුලතැන දුන්නේ ඒක හන්දා රෙජිස්ට්‍රේෂන් එකට අවුරුද්දන් නිසා තාම අපිට ෆන්ඩ්ස් මොකුත් ලැබිලා නැහැ හැබැයි විශේෂ දෙයක් කියන්න ඕනේ මේක මේ යෝජනාව අරගෙන මම පළවෙනියටම ගියේ රෝහණ දිසානායක ඇමතුමා ළඟට ස්ටේට් මිනිස්ටර් නේ
උදව් කරන්නම් කියලා තාම උදව්වක් නම් ලැබුණ නැහැ. මැතිවරණ පොරොන්දුවකෙත් දන්නේ නැහැ. නමුත් වචනකින් හරි මේ මහත්ය තමයි උදව් කරේ. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අද මේ ඉන්න තත්ත්වෙට ජාතික කණ්ඩායම හදාගන්න අපිට උදව් කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් බෝඩ් එකේ මොනවද තියෙන්නේ මේ වෙනකොට ප්‍රතිචාර? ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක තමයි අපි ඉතසිතෙන්ම පිලිපිලි ගත්තේ. ඒගොල්ලෝ හැමෝටම මාකටිං එක්සිකියුටිව් උපුල් අවරද්ද මන්නාන මහත්තයා, චැරිටි සර්විස් කරන උපාලි සෙනිරත්න මහත්තයා, ඒගොල්ලෝ හරහා තමයි අපිට මේ සභාපතිවරයා සහ උපසභාපති සම්බිසිල්ව සහ ජයන්තර්මදාස මැතිතුමල්ල හම්බුණාද නැත්නම් ඒ උන්ට දැනුණාද මෙහෙම එකක් තියෙනවද? නෑ නෑ, ඒගොල්ලෝ ඔක්කොම සම්බිසිල්ව මහත්තයාට, මිස් ඇෂ්ලි සිල්ව මහත්තයා, ඒ හරහා තමයි අපිට මිස් උපාලි සෙනවිරත්න, විශේෂයෙන් උපුල් නවරත්න බණ්ඩාර මහත්තයා ටිකට් දෙන්නම් කියනවාද ඒගොල්ලෝ? නැහැ, තාම ටිකට් වලට මේ අපිට ස්පොන්සර්ෂිප් එකක් නම් දුන්නේ නැහැ. අපි රික්වෙස්ට් කළා. මොකද්ද කිව්වේ එතකොට ඒගොල්ලෝ? දැන් උදව් කරා කියන්නේ මොකද්ද? දැන් උදව් කරා කියන්නේ අපිට නැෂනල් සිලෙක්ෂන්ස් තියන්න, නැෂනල් සිලෙක්ෂන්ස් දෙකක් තිබ්බා අපි ජාතික කණ්ඩායම තෝරන්න. ඒ දෙකටම ඒගොල්ලෝ තමයි අපිට වියදම් දාලා මේ තැනට ළමයි ටික මේකට වියදම් කරන්න කිව්වේ නැහැ. අපි දැනට තාම උත්තරයක් එහෙම ලැබිලා නැහැ. නමුත් අපි රික්වෙස්ට් කළා තියෙනවා. අපි බලමු සුභවාදී ලෙස එහෙම ප්‍රතිචාර ලැබෙයිද කියලා ජයන්තර්මදාස මහතාම. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට තමයි මට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ. ස්තුති කරන්න ටිකට් හම්බුණා. නැත්තම් වැඩක් නැහැ. හරි. මේ ඉන්නේ අපේ වයිස් චෙයාර්මන් මහානාම් මගේ මිත්‍රයා අවුරුදු 30ක 35ක ඉඳලා. ඒතර වයස අහු වෙනවා මචං අපේ. මේ මට මහානාම තමයි දැන් දවස් කීපෙක ඉස්සෙල්ලා මෙන්න මේ දෙයක් තියෙනවා සුදත්ත පොඩ්ඩක් ඉන්න කියලා වගේ වචනින්ම කියන්නකෝ. ඇත්තම කියනවා මම දැන් දින කීපෙකට ඉස්සෙල්ලා තමයි මේකට සම්බන්ධ වුනේ. මට තේරුණා මේක ලොකු අමාරු වැඩක්. මේ යන විදියට කරගෙන යන්න අමාරු, මේ මුදල් නැතුව කියලා. මේ ඔගොල්ලෝ ස්වේච්ඡාවෙන් කරන වැඩක් මේකනේ. ඔව්. දැන් අපි මෙතන නිලවරණයක් තියලා මේගොල්ලෝ ඇවිල්ලා මේක පටන් ගත්තේ. මේගොල්ලෝ තිබ්බේ යන මේගොල්ලෝ කරගෙන යන එකට තමයි අපි මේ අතරමඟ දැන් මේ වසරේ නිලවරණයේදී මේ ආයතන තාම සතියක් නැහැ. එතකොට දැන් අපි මේ එකතු වෙලා මට තේරුණා මේක ටිකක් අපහසුයි මේ මුදල හොයාගන්න කියලා. මම ඇත්තටම ඔබතුමාට කතා කරලා වාවත් සම්බන්ධ කරගෙන පොඩ්ඩක් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්න දෙයක් හදාගන්න තමයි. හරි, ඒක තමයි අපේ උත්සාහය. අපි දානවා මේකේ ඔයගොල්ලෝගේ ඇසෝෂියේෂන් එකේ නම්බර් එකක්, මේ කියන්නේ account number එකක් තියෙනවා නේද ඔයගොල්ලෝ? මේකටම register මේ open කරපො තියෙනව නේද? ඔව් තියෙනවා. මොකද්ද බැංකුව? සෙලන් බැංකුවේ කඩවුත් ශාඛාවේ current account එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේක එක්කෙනෙකුට අත්සන් කරලා ගන්න පුළුවන් ගන්නේ මේනේ? නෑ නෑ, ඒක අපිසේ. රයිට්, ඒක සම්සෝ. හරි, සංගමයක් හැටියට. එහෙනම් කාගේ නම්බර්ස්ද අපි දාන්නේ? මැනේජර් පාත්තු. අපි දාමු චාමන්ගේ නම්බර් එක දාමු, මේ අපේ සෙක්‍රටරි නම්බර් එක දාමු, අපේ නම්බර් දාමු. අනිවාර්යයෙන්ම දක්ෂ ළමයි ඉන්නවා, පැරාවල ගෝල්ඩ් මෙඩල් ගත්ත අය ඉන්නවා අපිත් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වාසයක් තියෙනවා ඒෂියා කප් එක ලංකාවට ගේන්න පුළුවන් කියලා. හරි, ගේන්න පුළුවන්. හැබැයි ගියොත් විතරයි. යන නොවන එක තීරණය කරන්න තියෙන්නේ මම දැන් ඔය කියන බෝඩ් එකකින් සල්ලි හම්බෙයිද, ඔය කියන ඔය ඇමතිවරු කතාවෙන් කියපුවා ඒවා පොරොන්දුවක් විතරයි වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද වැඩක් කෙරෙනවා නම් කරනවා නම් මේ වෙනකොට කෙරලා තියෙනවා මහනා. මේමයි මම දන්න දේ. හැබැයි මට ඒක විශ්වාසයක් තියෙනවා යම් කිසි හෝ හයියක් ලැබෙනවා මා වටා ලෝකෙ වටේ ඉන්න සුදාගේ අපේ ආදරණීය ලංකාවට ආදරේ පපුවේ තෙතමනයක් තියෙනවා මා වටා ඉන්නවා. මම දන්නවා අනිවාර්යයෙන්ම යමක් ලැබෙනවා කියලා. තව මොනවද කියන්න තියෙන්නේ? ජයෝ කියලාද? නැහැ, මට කියන්න තියෙන්නේ මගේ මේ කණ්ඩායම ගැන. ඒගොල්ලෝ ඉතාමත් දුෂ්කර බාධක මැද්ද මේ වැසි දෙමේ ලංකා විවිධ පළාත්වල කට්ටිය ඉන්නේ. ඔක්කොම ආබාධිත කට්ටිය, මං වගේම ආබාධිත කට්ටිය ඔක්කොම ඉන්නේ. ඒගොල්ලෝ නැත්තම් මෙතන ඇසෝෂියේෂන් එකක් නැහැ. ඒත් එක්කම මේ ළමයි ටික, මේ අති දක්ෂ ළමයි ටිකක් ඉන්නේ. ඒෂියා කප් එකට අපි යන්න ලැබුණොත් කත්මන්ඩු වලට නේපාල් වල අනිවාර්යෙන් අපි කප් එක අරන් තමයි එන්නේ. ඒත් එක්කම අපේ කෝච් කෙනා කියන්න ඕනේ, එයා රුපියලක්වත් අපෙන් අයින් කිව්වා. ඒක කිව්වා එයා. එයාගේ වචනින්ම කිව්වා. අර හැබැයි අර අන්තිමට මිනිසුන්ට කියන දෙන්න ඉපා අර අපේ ඒෂියන් කප් එක වගේ පාවල දුන්නා කියලා. නැහැ, අපිට යන්න ගියොත් විතරයි අපිට මේක ගේන්න පුළුවන් වෙන්නේ. අපිට අවස්ථාවක් දීලා බලන්න අපේ මේ වීල්චෙයාර්ස් වල ඉන්න ළමයින්ගේ වැඩ කොහොමද කියලා බලලා ඕගොල්ලන්ට අපේ අනිවාර්යෙන් ඒෂියා කප් එක ගේනවා. ඒකට මම තද බල ලෙස විශ්වාස කරනවා. ඒ විශ්වාසය තහවුරු කරන්න ඕනේ ඔබයි. මේ ඉන්නේ අපේ ජවයේ ශක්තියත් එක්ක එක තැනකට ගෙනල්ලා අපි නේපාලෙට ගිහිල්ලා මොකද්ද කප් එක අරන් එනවා කියන මේ අපේ
ඒෂියා කප් එක අරන් එනවා කියන අපේ කොල්ල ටික. හැබැයි මේ කොළඹ කොල්ලෝ නෙමෙයි මේ රටවටේ ඉන්න කොල්ලෝ. මේගොල්ලෝ මේ වීල් චෙයාර් එකේ ඉන්නේ බස් එකේ නැගලා මේවා ගලවගෙන බස් වලට නැගලා ඒ මහා කටුක අත්දැකීම් ටිකක් ලැබලා තමයි මේ තැනට ගිහලා තියෙන්නේ. හැබැයි මේක අපේ නැෂනල් ටීම් එක. මේ ඉන්නේ අපේ නායකයා තුසිත. ආයිබෝන් තුසිත. කියන්න විස්තරේ. ඉතින් ගොඩක් දුක් විඳලා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මෙතන ගොඩක් යාළුවෝ බස් වල එන්නේ ගොඩක් කිලෝමීටර් 200 300 බස් ඉඳලා ඉනවා. ඉතින් ප්‍රධානම දේ අපිට තියෙන්නේ ක්‍රීඩා බඩු ගොඩක් නැතිකම තියෙනවා අපිට. ඊට අමතරව හරියම ගවුන්ඩ් එකක් නැහැ. අපිට ලංකාවේ කිසිම තැනක අපිට ටර්ප් එකක් දෙන්නේ නැහැ. මොකද ඒ දෙන්නේ නැති හේතුව වීල් චෙයාර් එකේ පාර හිටිනවා කියලා. අපි දැන් මේ ගහන්නේ ටර්ප් නෙවෙයි, මේ නිකන් මේ පොළවේ ගහන්නේ. මේ ගහලා ගිහිල්ලා එහෙ තියෙන්නේ හැම මැච් එකක්ම ටර්ප් එක. ඉතින් අපි මාර දුකක් විඳලා මේකේ ගහ අපි යන කප්පේ ගේනවා කියලා හිතාගෙන මොකද ලංකාවේ කිසිම බලධාරී කිසිම ග්‍රවුන්ඩ් එක ටර්ප් එකක් තියන දෙන්නේ නැහැ. දුන්නොත් ලස් පැයකට 10000යි. ඔව්. ඉතින් අපි අද උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට ටර්ෆ් එකක් ඕගොල්ලන්ගේම ටීම් එකට අරගෙන දෙන්න. අපිට ඒ වගේ දෙයක් තියෙනවා නම් නවතින්න පොඩි මේකක් හදාගෙන අපි මේ කියලා ගවුන්ඩ් එකක් තියෙනවා නම් අපිට මාර සතුටුයි. එහෙනම් අපි මීට වඩා දස්සතාව පෙන්වන අනිවාර්යෙන් අපි ඒෂියා කප් එක ගේනවා. ඒක අනිවාර්යෙන්ම ගේනවා. මොකද ඒ ගෙනල්ලා තමයි ප්‍රධානම දේ මෙතන ඒක ගෙනාවොත් තමයි මේක ලංකාවේ සියලුම දෙනා දැනගන්නේ මේ වගේ ටීම් එකක් ලංකාවේ නියෝජනය කළා මේ වගේ දෙයක් කළා ඒෂියා කප් එක අරන් ආවොත් ඉහළ බලධාරීන්ගේ ඇස්කම් ඇරෙන්නේ එතකොටයි. ඔන්න හතර වෙන්න පැවැත්වෙනවා නේපාලයේ ඒෂියන් කප් එක මුළු ආසියාවෙතිම රටවල් එනවා ඒක තැනකට ඇවිල්ලා ඔන්න මැච් ටික ගහනවා. මොකද කියන්නේ කට්ටිය ගහලා මොකද කරන්නේ පෙරදිලා එනවද නැත්තම් අනිවාර්යෙන් කප් එක ගේනවා. කප් එක ගේනවා. හරි කප් එක ගේනවාමයි නේ. ජයවා! ජයවා!